පස්කෝ දළුම දකි නමුතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස් වසනාවන්ත පින්නතුනි අපේ සමාජි වහාර වෙනවානේ මේ මිනුන් දඩු ඉස්සරාපිකුවා අඩිකෝදුව යාරකෝදුව දැන්කන් මීටරකෝදුව ඔයා දීවසයෙන් ලීටර වසයෙන් අපි එක එක දේවල් මනින්න යම් යම් මිනුන් දඩු ප්‍රයෝජනට අරගෙන තියෙනවා දැනුත්තේම මනිනවා අපි එවගේම සමාජයේ මනින්නත් අපි එකක මිනුන් දඩු යොදාගෙන තියෙනවා සමාජයේ මනින් එවගේම මේ මැනීමට කියනවා මාන්නය කියල. දහමේ සඳහන් වෙනවා සයමාන සදිසමාන හීනමාන කියල අවස්ථාතුනක් සමාන සයමාන කියල කියන්නේ තමන් ශ්‍රේෂ්ටයි කියන එක සදිසමාන කියල කියන්නේ ශ්‍රේෂ්ඨයන් සමඟ සංසන්ධනය කරලා තමන් ඒ තත්ත්වයහි ඉන්නවා කියලා කරු ලබන මිනුන්දන්ඩ. ීනමා හීනමාන කියල කියන්නේ අඩුවෙන් මනිනෝ තමා පිළිබඳව අඩු තක්සේරුවා. තමාට තිබිය යුතු තක්සේරුව නෙමෙයි අඩුතක්සේරවා. ඉතින් මේ මිනුන් දඩු පිල්ළිබඳව මට අද උදෙහි පාන්දර කතා කරන්න හිතනේ. එද්දාස් අටසය තිස්පහ විතර බ්‍රතාන්නේ පාර්ලිමේන්තුවේදී එක්තරා ආණ්ඩුකාරවරයක් කරනලද ප්‍රකාශයක් පදනම් කරගෙන. ලෝඩ් මෙකවුලි කියන ආණ්ඩුකාරයම්. ආණ්ඩුකාරයා භාරව තිබුණේ යටත් විජිතවලින් ඉන්දියාව. ඉන්දියාව. යාගේ අනසක යටත තමයි තිබුණේ. ලෝඩ්කවුලි. දැන් මේ විදේශ ආක්‍රමණිකෙන් රටවල් අල්ලාගෙන රටවල් යටත් කිරීමේද භාවිතා කළ, මානසික මෙහෙයුමක් තියෙනවා. මානසික මෙහෙයුමක්. රටවල් අල්ලගන්න ොවිතරක් නෙමෙයි. කඩුවෙන් තුවක්කුවෙන් ආවුදවලින් රටවල් යටත් කරන විතරක් නෙමයි. මානසික මෙහෙවුමක උත්කරනු ලබනව මිනිස්සු යටත් කිරීම සඳහා. ඒකෙදී, එංගලන්ත පාර්ලිමේන්තුවේදී මේ ලෝඩ් මෙකවුලි කියෙන් ආඩුකාර්තුමා කියනවා මේ ඉන්දියාව ගැන මේ කතන්දරය කියෙන්. ඉන්දියාව බොහොම සෞභාග්‍ය සම්පන්න රටක් උගතුන් ඉන්න රටක් දක්ෂය ඉන්න රටක්. මේ රට පාලනය කරන්න ඩෝන නම් මේ ගොල්ලු මනසිං වට්න්ෝ. මනසිට්න්ෝ. ඒගොල්ලට පුරුදුකරන්ඕෝන ඉංග්‍රීසි තමයි හොදම හොඳමදේ. ඒගොල්ලන්ගේ භාෂාව වෙච්චර හරිනෑ කියලා ඔළුවට දාණ්ඩුවන. ඉංග්‍රීසි සිරිත්රි බටහිර සිරිත්වරිත්. ඒව තමයි හොඳ මේවා ඒගොල්ලගේ සිරිත්විරිත් වෙච්චර හොඳනෑ කියලා ඔලුවට දණ්ඩුවල්. ඊළඟට ඒගොල්ලන්ගේ ඉන්දියානුවන් ගේ්‍යහාර එච්චර හොඳ මට්ටමක නැත. හිටවඩා හොඳ ප්‍රමිතියක ආහාරතියෙන් බටහිරයි කියලා, ඒගොල්ලන්ගේ ඔවලුවට දාන්නුවන්. කොටින්ම කියනව නම් ඒගොල්ලන්ගේ සොදේශික නිෂ්පාදන අසාර්ථකය ඒවාච්චර ගතයුත්තක් නැත. පිටරටඒක තමායි හොඳ කියලා, ඒ ගොල්ලන්ට ඔලුවට දාණ්ඩෝන. මේකාපි කරණ්ඩෝන ඒගොල්ලන්ට ඉංග්‍රීසිි අධ්‍යාපනය දෙනකොට අපි දැනගණ්ඩෝන මෙන්න මේ චින්තනයක් ඒගොල්ලන්ගේ මනස තුල තැම්පත් කරන්න. එතකොට ඒගොල්ලෝ ඉබේම වහල් ජාතියක් බවට පත් වෙනවා. ඉබේම වහල් ජාතියක් බවට පත් වෙනවා. ගොල්ලන්ගේ සංස්කෘතික මූලයන්ට ගහන්්ඩෝන සස්කෘතික මූලයන්ට ගහණ්ඩෝන පහර දෙෙන්ඩෝල් එතකොටට මේ සියලු කාරණාවලින් ඒ ගොල්ලන්ගේ මනස ටිකෙන්ටි ගොඩනැගෙනවා ගොඩනැගෙනවා කියන්නේකම් පාාවෙන මනසක් පාෙන මනසක් අගක් මූලක් නැති පාාවෙන මනසක් ස්ථාවර බවක් නැති පාාවෙන මනසං. එතකොට ඒගොල්ලන්ගේ දක්ෂතා ටිකෙන්ටික පල්ලහට එනු. දක්ෂතා. ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවාය කියනෙ එකත් ඒගොල්ලන්ට ආමතක වෙලා යනු. ඒගොල්ලන්ට බලයක් තියෙනවාය කියන එකත් ඒගොල්ලන්ට ආමතක වෙලා යනු. මෙ මේ විදියට රටවල් ආක්‍රමණය කිරීමේදී. ඒගොල්ලෝ අනුගමනය කරලා තියෙන මානසික මෙහෙයුම. හරියට මේ කැලෙන් අල්ලගත් වල්ලල වල්ලලි හික්මුවන්නන්නේෙ හොමද. අලිය වගේ විසිතිස් ගුණයක් මිනිහාමගේ විසිතිස් ගුණයක් විශාලයි අලිය මිනි ඇති අඩි පහක්කායක් වගේ ප්‍රමාණයක් තින මිනියෙක් නේ නමුත්. ඒ කුඩා මිනිහට පුළුවනි අලිය වගේ මහත් දැවැන්තෙක් පාලනය කරන්න. ඒ ක්‍රමේම තමයි මෙතනත් මේ සිද්ධවෙෙන්. හෙන්ඩුවත් අරගෙන ඇත් ගොව යනකොට වර මහත් දැවන්තය දනගල්ල ඉවරයි. මනසිංමට්ටල තිෙන්. මනසිංමට්ටල තියෙන්. ඉතින් මේ විදියට තමයි, යටත් විජිත රටවල් හික්මවල තියෙන්නේ යටත් කල තියෙන්නේ දුරුවල කල්ලා තියන. එතකොට අපේ රටත් ඔය කියන සුදු අධිරාජ්‍යවාදීන් යටතේ තිබිච්චේ එකක්. ඒගොල්ලු මෙහිට ඇවිල්ල කළෙත් ඔය ටිකමයි. මෙහිට ඇවිල්ල කළෙත් ඔය ටිකමයි. ඒ නිසා අදවෙන්න කොට අපේ මනසද ඊට සෑහෙන දායකත්වයක් ලබාදමින් පවතිනු. දැන් නිදසුනක් කර ගෙන බලන්නකෝ දැන් අපිම කැමතිනේ ද අපේ රටේ මනුස්සේෙක් උපාසට ලක් කරන්න. අපේ රටේ මනුස්යෙක් උපහාසරලක් කන්න අපිම කැමති. ඒවගේ අපේ රටේ නිෂ්පාදනයක් වනත් පහත් කොට සලකන්න අපිට පුළුවන්නේද. ආහියෝ! ලංකාව මිනිස්සුන්ගේ වැඩද. එහෙමනි කියන්නේ. ඒ කියන්නේ එහෙම කියනක් කෙනා මුළු ලංකාවෙම ඉන්න මිනිස්සු පිළිබඳ අධ්‍යේනය කරලා අධ්‍යේනය කරලා අවසන් වාර්තාව එලියට ගන්න විදියට තමයි කතාව. ආයෝ. අපේ මිනිස්සුන්ගේ වැද දන්න දෙද. මේ කියන හීනමානය පටන් අරගෙන දැන් අවුරුදු එකසිය පණහකටත් වැඩි යටත් විජිත කාලවල අපට දුන්න ලනු තාමත්තා අපි ගිලිනවා. අපට බෑ අපට බෑ පිට හරිට වැඩක් කරන්න බෑ අපිට හරිට වැඩක් කරන්නව. ඒ මානසිික මෙවුම තමයි තාමත් අප යන්නේ සුද්දෝ රටාත්තරල ගිහිල්ලා මේ එවනට සුද්දගේ අරමනතාව යන. අනගාරික ධර්මපාලතුමා අනගාරික ධර්ම්පාලතුමා මේ රටවෙනුවෙන් මහා වේදනාවෙන් කතා කළ කෙනෙ මහා වේදනාවෙන් කතා කළගෙන. එතුමා කියනවා බල දැනගනිල්ලා සුද්දෝ මේ රට දාල යනවා යම් දවසක. එදාට කලු සුද්දෝ විසිති සිද්දාහක් බෝකරලා ඉවර වෙලායි යන්නේ. කලු සුද්දෝ ඒකහන්නේ සුද්දන්ගේ මට්ටමට හිතන්න මතන්න පුළුවන් පිරිසක් හදලා යන්න ම කියලේතුමා න බල දැනගනිල්ල ඒ කලු සුද්දෝ අපේ සිරිත්විරිත්වලට අපේ ගතිගුණවලට අපේ භාෂාවට අපේ යාහාරවලට පහත් කොට කතා කරාව සුද්ධගෙමදේ උසස්කොට කල්පනා කරාව බලන්නකෝ ධර්මපාලතුමාට තිබුණෝ ඥානය තුමා දැනගෙන හිටියා සුද්දෝ විශාල මානසික මෙහෙවුමක් මේ යටත් විජිත රටවල කරනවා කියනෙක්. එවිතරක් නෙම ඉස්සර පාඩම් පොතකත් තිබුණනේ. පාඩම් පොතක තිබුණා දවසකට ඇල් ගෙඩ දවසකට ඇපල් ගෙඩියක් කනවානන් ගෙදරට වෛද්‍යවරේ කවශ්‍ය නැත කියලා. බල. දවසකට ඇල් ගෙඩියක් කනවා නම් ඒ ගෙදරට වෛද්‍යවරයකු අවශ්‍යෙන් නැත්ත තිග හිම්බලොත්ේ ඔඇල් හැදෙන එංගලන්තයේ ඔය ඒ රටවල්ුවට වෛද්‍ය රෝණව නෑන හැබැයි අපේ අඹගෙඩී ගැන හෙම කිවෙන එක අපේ පලතුරක් නේ එක අපේ පළතුරක් මේ තමයි අපේදේ නිවට දෙයක් හැතිට නොවටිනා දෙයක් හැටියට පහත් දෙයක් හැටියට අපේ ඔළුවට දාන්න ගත්ත මහන්සිය. අපේ ඔළුවට දාන්න ගත්ත මහන්සිය. බටහිරදේම අගේ කරන අය කොච්චරන්නවාද අදත් අපහි රටේ. අපේ රටේ දක්ෂයද දැක්කොත් ඒ එකක ගන ගන්න ඇච්ච. ඒකම වෙලා තියෙනව නේද අපේ වදකමටත් වෙදකමටත් ඉතිං වෙදමහත්තය ඇතින් අමුතු වෙස්ගැන්නීමක් නෑනේ සරමයි ෂයටට්ටකයි සරමයි මේ බැනියමයි දාගෙන තමයි එතුමා ජීවකවරය එක් හැටියට ප්‍රතිකර්ම කරන්නේ හැබයි කවුරුවත් ගණන්ගන්නි නෑ. ගණන්ගන්න ඉස්පිරිතාලය ඉන්න මාත්තුර. ගොල්ලන්ට හොඳ හැඳුමක්තියෙනවා හොඳ නලාවක් තියෙනවා එනිසා ගණන්ගන්නේ ගොල්ලු විතරයි. අ ගමයින් ජීවකයා කවුරුවක් ගණන්ගන්නේ. සරමකුයි මේස් බැනීම කුයි ඇඳගෙන ඇබුල්ලත්ට කුත් කාගෙන එයාලග බෙහෙත්තෙල් සුවදායි එක පැත්තකින්. ඉතින් මේ විදියට, වටිනාදේ සහ නොවටිනාදේ පිළිබඳව අපේ දැක්ම අවුල් සහගත වෙලා තින් අවුල් සහගත වෙලා තින් එක නිසා රටක් වශ ඔළුව උත්සන්න අවශ්‍ය නම් රටක් වශයෙන් දියුණ වෙන්න අවශ්‍යනං අපි අපේ දේ මොනවද කියලා හරියට පැහැදිලිව තේරුන්ගැනීම අවශ්‍යයි අපේ දේ මොනවද. අපේ දේ තුළ තියෙන හරවදදේ මොනවද කියලා අපිම තේරුම්ගැනීම අවශ්‍යයි. අපේළඟ කොච්චර හරවදදේ තිබුුණද. දැන් අදත්ති ෝනේ වෛද්‍යවරු ඇහේ අමාරුවට බෙහෙත් බඳන්නේ කකුල මා පටැකිල්ල. ඒ හැබැයි අගේ කරල සලකන්නෑ කවුරුවන්. අගේ කරල සලකන්න කවුරුව. ඉති අපේ වැඩන්නේ ඒකට එච්චර ප්‍රමිතියක් නෑ. එනිසා රටක්වසිෙහින් අපිට සහට අන්ඩෝනං රටේ තියන අපේ සම්පත් අපේදේ ගැන අපි අමුතුවෙන් කල්පනා කරලා ඇහැල්ල බලලා සැබෑ තක්ෂේරුවක් ඇතිකර ගැනීම අවශ්‍යයි. සැබෑ තක්සේරුවක් ඇතිකර ගැනීම. ඊළඟට අපි සුරාවට පෙළමුණේයි. සුරාවට පෙළමුණේක උසස් දෙයක් හැටියට අපේ ඇතැම්මයගේ සිත්වල සිතුවිලි වැඩ කරන්න පටන් ගත්තා. එක සුද්දග බීමක්නේ සුද්ධග බීමක් නේ ඒ කාලිතිබුුණා අර පයිප්ප බොන සෙල්ලමුකුත් ඇයි ඒකට කැමතිවුනේ අපේ අය එක සුද්දකි වෙන සුද්දග වැඩා එනම් සුද්ද බොනවා සුන්දා මේ පයි්‍යවරනවා අපේ අයටත් ඕොනකමතිබුණා කලුසුද්දෝහට පත් වෙන් සාපයයත් ඒකට තල්ලු වෙලා ගිය. එහෙනම් මෙතන තියෙන මිනුන්දන්ඩක් වැරදි මිනුන්දන්ඩ. අපේ රටේ මිනිස්වවිස්සර බිවවෙනෑනේ. මත්තැම් පානය කළේ නෑ රොබට් නොක්ස්ගේ වාර්තාාවල සඳහන් වෙන්නේ සුරාවිෙන් වැලකී සමගියෙන් ජීවත් වෙති එහෙම ස්දා වෙන්. සුරාවි වැලකී සමගියෙන් ජීවත් වෙති. එහෙම අයට මත් පැන කියන එක පුරුදුපුහුණු කළේ මෝස්තරයකටත් එක්ක මෝස්තර. අපට තීරෝණේ මෝස්තර සමාජයකුත් මෝස්තර සමාජය. ඉති මෝස්ත්‍රයක් හැටියට ඕනම දුසිරිතක් පෙටපුහම ඉති ඒකට පිරිසක් තල්ලු වෙලා යනවා දන්නෙම නැතුව සිද්ධ වෙන විනාශේ ගැන කල්පනාවක් නෑ සිද්ධ වෙන විනාශේ පිළිබඳව ඉතින් මේ විදියට සලකා බලන්නකොට අපට දැංුවොමනා කරන්නේ ඒ නැතිවීගිය අභිමානය අපි කොහොමද නැවත ගොඩනගා ගන්න කියලා නැතිවීගිය අබිමානය. ඉතින් නැතිවීගිය අභිමානයේ ගොඩනගන්නට නම් අබිමානයේ එතැත්තියෙන්නේ මිනුන් දඩක්නෙ මානය අබිමානය. අභිමානයේ කියන්නේ හොඳ මිනුන්දන්ඩ තමා පිළිබඳ අබිමානයේ. එහනම් තමා පිළිබඳ අිමානය රටපිළිබඳ අභිමානය ගොඩනගන්නට නම් අපි හරියට අපේ ඉතිහාසය පිළිබඳ ඉගනීමක් කරන්නට ඕට. ඉතිහාසයේ පිළිබඳ ඉගෙනීමක්. ඉතින් පොඩි අවාශනාවකත් තියෙනවා මංහිතනව දැන් අපේ පාඩම් පොත්තොලින් ඉතිහාසත් අයින්කරන්න හදනවා. ඉතිහාසත් අයින් කරන්න. එකෙන්නේ කොඳුනාරටිය අයිංකලාා වගේ වැඩක්. සුද්දුවත් නොකරපු වැඩ. ොද තිහා තුළ තමයි තියෙන අපි කෙබඳු ජනකොට සද්ද කියනෙක්. ඉතිහාසේ තුළ තමයිතිය. ඉතිහාසේ කියවන අධ්‍යේනය කරනකොට ඒ අධ්‍යේනය කරනෙක් කෙනට ලොකු අභිමානයක්යෙනවා. ශ අපේ මිනිස්සුමා පුද්දුම මිනිස්වුනේ විරෝධාර මිනිස්සුනේ උපායසිීලි මිනිස්වුනේ අධිෂ්ඨාන සීලි මිනිස්සුනේ කියලා ලොකු අභිමානයක් අප තුළ ගොන්නැගෙනවා ඊ අභිමානය දිය කරල හරින්න තමයි ඉතිහාසය නෙමැති විෂය අයිංකිරීමට කලු සුද්දන් විසින් උත්සාහ කරනු ලබන් පන්නතුනී පොඩි වැඩන්ද ඉන්දියානු ආක්‍රමණ කීයකට අපි මූුණ දීල තියෙනවද ඉන්දියානු ආක්‍රමණ පාලිංග මාග කියන පුද්ගලයා ඇවිල්ලා පොළොන්නරුවේ බලය පිහිටුවා ගෙන. ඒ අවස්ථාාවදී ලංකාවේ භික්‍ෂූන් වහන්සේලා ලියපු පොතපත ධර්ම පොතපත සාහිත්‍යය මෙයාදී ඔක්කොම පුස්කොල පොත් ත්‍රපිටක ධර්මය වෙන්න පුළුවන්. සාහිත්‍යයේ වෙන්න පුළුවන් නාටි වෙන්න පුළුවන්. ජෝතිශ්‍යය වෙන්න පුළුවන් වෙදකම වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ඒකාල ලිව පුස්්කොල පොත්තල මේ පුස්කොල පොත් ඔක්කෝම කන්දක් ගහලා. කඳක්. ඉතිහාසි සඳහන් වෙනවා ඒ පොත් කන්ද ඇත්තු දෙන්නෙක්ගේ උසට තිබුණ කියලා. ඇත්තු දෙන්නෙගේ උසට. ඒ විදියට පොත්කන්ද ගිනි තබා විනාස කළ ඒ අපේ අභිමානය අවසන් කිරීම පිණිස. අපට තිබුණු ශාස්ත්‍රක් ඥානය අවසන් කිරීම පිණිස. ඒ මොනව කළත් අපි ඒ සියල්ල නැවවත කොහොමහරි ගොඩනගාගත්ත ජාතියක් නේ. ඒ විනාසවීගේ සියල්ල අපි කොහොමහරි නැවත ගොඩන ගාගත්ත ජාතියක්. එක පැත්තකින් සටන් කරනවා අනි පැත්තෙන් අපේ වැවකාර්මාන්තය ගොඩනගනවා මේ හැම්ම දෙයක්ම කරමින් අද මේ කියන තත්ත්වයට අපි ඇවිල්ලතිෙන්. ඉතින් ඒ අනභිභාවනය ඉතිහාසේ තමයි අපි අපේ දරුවන්ට කියල දෙන්න ඕන එතකොට තමයි ආත්ම විශ්වාසයේ ගොඩනැගන්න. සතුරන් ඉදිරියේ අපි මෙහමයි වැඩ කළේ කියන, ආත්ම විශ්වාසය අපතුළ ගොඩ නැගෙන. අපි සෙල්ලං ජාතියක් නෙමේය මහා ශ්‍රේෂ්ඨ ජාතියක්ය ලෝක. අපේ ජාතිය මොනතරං ඉහළමට්ටමක හිටියද කියන එක පේනවා වාපීකර්මාන්තවලින්, වැව්කර්මාන්තවලින්. අද අපිට ඒ වැව්කර්මාන්ත ටිකවත් වැැව්ටිකවත් ප්‍රතිසංස්කරණය කරගන්නවත්. බැරිමට්මග තමයි අපී. රුවන්වැලි මහාසෑය හදන්න තරං අපිට කොච්චර ඉංජනේරු තාක්ෂණයක් තියෙන්න්න ඇද. ජේතවනය ආභේගිරිය ගොඩනගන්නට අපට මො ඉංජිනේරු තාක්ෂණයක් තියෙන් නඇද. ඊළඟට ජය ගඟ ගොඩනගන්නට අපේ පුරාණයට මොන තරං තාක්ෂණයක් තියෙන් ඇැද. එනිසා ඒ තිහාසය මෙනෙහි කරමින්, අභිමානය නැවත නැවත එකතු කර ගත යුතු හීනමානය නෙමේ එකතු කර ගත යුත්ත. අපට හීනමානය හදන්නට එකක් කෙනා විධ ක්‍රියාමහර්ග අරගනීවි. නමුත් අපි ලෝකයේ විශිෂ්ට ජනකොටශකය කියන එක නිරන්තරවම මෙිනෙහි කරන්නට ඕන්. නිරන්තරවම මෙනෙහි කරන්නට ඕන්. අපේ රජවුරු පිළිබඳව අපි අපේ දරුවන්ට කියල දෙන්නට ඕ. ජවරු පිළිබඳව කියල දුන්න හම තමයි ඒ අභිමානය නැවත අපට ආත්පත් කර ගැනීමට පුළුවන් කමතයෙන්. මේ සියලු ආක්‍රමණ වදුරු මැද. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයද සුරක්ෂිත කර ගනිමින්. ඒ ධර්මය පිළිබඳ පොතපතලියමින්. ඒ ධර්මය ලෝකයට බෙදා හරින බෙදා හැරපු ජනකොට සක්්‍යය කියන එක හිතට ගත්තා හම පන්නුතුන්ට මේ දෙදස් දහටේ වසර තුළ ලොකූ අභිමානයක් ආත්මගෞරුවයක් ඇතිකරගන්නට පුළුවන් කමතිගෙනවා. ඊළඟට අපේ අභිමානයේ වෙනසී යනවා පිටරටින් ගේන දේවල්වලින් මේ අපේ එදිනිදා පැවැත්ම කරගෙන යන්නට අපිධරණ පරිෂ්්‍රමය. අපිට ඕන කරන දේවල් අපි වගා කරගන්නේ නැත්නම්. අපේ අභිමානය හීනවී යනෝ. එනිසා පිටරටද නිෂ්පාදනය කරන දේවල් නෙමෙයි අපිට අපේ ගෙවත්තේ මොනතරං දේ වගා කරගන්න පුළුවන්ද අපේ දේ. එනිසා අපේ දේ පරිහරණය කරමින් අපේකම ගොඩනගාගෙන, ආත්ම අභිමානයේ ගොඩ්නගාගෙන, මේ අභිනම වසර සාර්ථකව, ජීවිතයට මුහුණදීලා ඊළඟ පරම්පරාවට යමක් ඉතුරු කිරීමට ඕනෑය කියන. අධිෂ්ඨානය ඇතිකර ගැනීමට මේ උදෑසන මංහිතනවා ඉතාම හොඳ පින්බර මොහොතක්. හැම දෙනාටම තෙරුවන්සරණය.